guys, welcome කියලා පිළිගන්න ඕගලන් අපේ YouTube channel එකට. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කොහොමද assignment එකක් ඕගලන්ගේ mobile phone එකෙන් create කරගන්නේ කියලා. ඒකටත් වඩා විශේෂතම දේ තමයි FM font වලින් කොහොමද ඔයා assignment එකක් create කරගන්නේ කියන එක ගැන. ඉතින් මේ දවස්වල ගොඩක් අය කරන දෙයක් තමයි තමන්ගේ ඉගෙනුම් කටයුතු online ඉගෙන ගන්න එක. ඉතින් මේ වෙනකොට ලංකාවේ කැම්පස් ඒ වගේම පිටරටවල online ඉගෙනුම් ක්‍රමයට තමයි හැමෝම ඉගෙන ගන්නෙ. ඉතින් මේ වෙනකොට අනිත් අය වගේම ඕගලන්ට මේ ගැටලුවම ඇති assignment එකක් create කරනකොට FM font වලින් තමයි ඔයගලන්ට assignment එක create කරගන්න කියන්නේ. ඉතින් computer එකක් use කරන ඔයාලට නම් මේක ගැටලුවක් නැහැ. මොකද අපි කලින් video එකක් ගෙනාව කොහොමද FM font වලට convert කරගන්න unicode කියන එක ගැන. තාමත් ඔයා ඒ video එක බැලුවේ නැත්නම් පළවෙනිම description එකේ link එක දාලා තියෙනවා. ඔයගලන්ට ඒ video එක බලලා අදහසක් ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඔයගලන්ගේ smart phone එක කොහොමද use කරලා ඔයගලන්ගේ assignment එකක් හදාගන්නේ. ඒ වගේම විශේෂතම දේ තමයි FM font වලට කොහොමද support කරන විදිහට ඔයගලගේ mobile phone එක හදාගන්නේ කියන එක. ඉතින් වැඩි කතාවක් නැතුව අපි අපේ mobile phone එකේ අදාළ කරන apps ටික වගේම අදාළ කරන හැමදේම ඔයගලොත් එක්ක share කරගන්නවා. ඉතින් අනිවාර්යෙන් අපේ channel එක තාම subscribe කරේ නැත්නම් පහදින රතුපාට subscribe button එක click කරලා අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම එහෙනම් අපි video එකට යමු. මුලින්ම කරන්න තියෙන්නේ අපිට මම පහල description එකේ දාලා තියෙන link එකෙන් ඔයගොල්ලෝ login වෙන්න ඕනේ. Login වුණාට පස්සේ ඔයගලන්ට එන්නේ Google Drive එක හරහා මම upload කරලා තියෙන software පොඩි app දෙකක් තියෙනවා. එක ගන්න තියෙන්නේ. ඔයගලන්ට තියෙන මෙන්න මේ විදිහට window එකක් එනවා. ඔයගලන්ට තියෙන මෙන්න මේ file එක ඔයගලගේ phone එක download කරගන්න. මම download button එක click කරාට පස්සේ ඒක මගේ phone එකට download වෙනවා. මෙන්න මේ වගේ window එකක් ඊට පස්සේ එන්නේ. මෙතනින් download anyway කියන option එක දුන්නාට පස්සේ අපිට පුළුවන් මේක MB35ක් විතර වෙන්නේ. MB35ක් වෙන file එක phone එකට download. File එක download වුණාට පස්සේ ඕගලන්ට මෙන්න මේ විදියට file එක බලා ගන්න පුළුවන් WinRAR file එක. ඉතින් මේ WinRAR file එක මම phone එකට extract කරගන්නවා. මේ විදියට මම මගේ තියෙන Huawei device එකක්. ඉතින් මම මෙතනින් file එක මේ විදියට select කරගෙන more කියන option එකට ගිහිල්ලා extract to කියන option එක පාවිච්චි කරන්න. extract to කියන එකෙන් දුන්නට පස්සේ current directory කියලා වැටෙනවා. මම ඒක දෙන්න පුළුවන් නැත්නම් select directory කියන එක දුන්නොත් අපිට කැමති තැනකට extract කරගන්න පුළුවන්. මම current directory කියන එක දීලා okay කරා. ඉතින් මේ තියෙන්නේ extract උනාට පස්සේ ඕගලන්ට පෙන්නයි මෙන්න මේ විදිහට apk file එකක්. මම තව පහල description එකේ link එකක් දාලා තියන්න මේ apk file එක වෙනම download කරගන්න. ඕගලන්ට පහල තියෙන description එකේ තියෙන link එකෙන් ඕගලන්ගේ phone එකේ WinRAR option එකක් නැති වුණොත් software එක වෙනම ගන්න මම app එක වෙනම upload කරලා තියන්න. ඉතින් app එක මෙහෙම විදිහට තමයි අපි phone එක download වුණාම තියෙන්නේ. ඕගලන්ට පුළුවන් මේක play store එකෙන් උනත් ගන්න. නමුත් play store එකේ ඔයගොල්ලෝ ගන්නකොට ඔයගොල්ලෝ ඒකට payment කරන්න වෙනවා. මොකද ඒක free app එකක් නොවන නිසා. ඉතින් මම මේ දීලා තියෙන option එක යටතේ තියෙන්නේ මේක premium version එක මේ office suite කියන app එකේ. ඉතින් මේකෙදි ඕගලන්ට අවශ්‍ය කරන හැම feature එකක්ම active වෙලා තියෙනවා. ඉතින් මම මෙතනින් office suite කියන මෙන්න මේ app එක install කරගන්නවා මගේ phone එකට. සාමාන්‍ය විදියටම පියවර කිහිපයකින් අපිට phone එකට install කරගන්න පුළුවන් app එක. ඉතින් app එකට පස්සේ මෙන්න මේ app install කරනවා. මම app එක open කරනවා. open කරගත්තට පස්සේ මෙන්න මේ විදියකින් open වෙන්නේ office suite tm කියලා. ඉතින් මේකෙත් තියෙන මේ ප්‍රීමියම් version එක ඔයගොල්ලෝ මේක Play Store එකෙන් ගත්තොත් මේක වෙන 7 days free trial එකක් තමයි ඔයගලට හම්බෙන්නේ. ඊට පස්සේ මේ app එක buy කරන්න ඕනේ. ඉතින් මෙතෙන්දි මම මේ දෙන app එකේදී ඔයගලන් buy කරන්න දෙයක් නැහැ. lifetime free offer එකක් එක්ක හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේක ප්‍රීමියම් version එක. ඉතින් මම මෙතනින් පළවෙනි step එකේදී මෙතන remove ads කියන option එක පාවිච්චි කරනවා. ads නැතුව තමයි මේ app එක පාවිච්චි කරන්නේ කියන එක. ඉතින් මම මෙතනින් ආයිමත් back වෙලා නැවත remove ads කියන option එක දෙනවා. ඊට පස්සේ තමයි හරි විදියටම app එක open වෙන්නේ. ඊට පස්සේ මගේ media file වලට මේක app එකෙන් login වෙන්න අහනවා. මම ඒක allow කියන option එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙතෙන් තියෙන අපේ document එක, spreadsheet එක, presentation, PDF කියන option හතර මම දැනට ඕගලන්ට word file එක create කරගන්න විදිහ කියා document යටතේ මම document කියන එක click කරනවා. ඊට පස්සේ සරල විදියට අපිට template එකක් තෝරගන්න තියෙනවා. CV එකක්ද, flyer එකක්ද, letter එකක්ද මේ විදියට මම මෙතෙන් blank option එක පාවිච්චි කරනවා. මේ විදියට process එකකින් පස්සේ අපිට සරල විදියට word software එකේ වගේම මෙන්න මෙහෙම window එකක් බලා ගන්න පුළුවන්.
ඉතින් මේකෙදී අපිට ෆොන්ට් එක තෝරගන්න ෆොන්ට් සයිස් එක වගේම බෝල්ඩ් ඉටලික් අන්ඩර්ලයින් මේ විදිහට ඔප්ෂන් කිහිපයක් තියෙනවා. ඉතින් අපි බලමු මේකට කොහොමද සිංහල ෆොන්ට් ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. මම මෙතන මේ ඉරි තුනක් තියෙන තැන එව නැත්නම් අපේ ඔප්ෂන් බාර් එකට ඒක ක්ලික් කරාම මෙන්න මේ විදිහට තියෙන ප්‍රීමියම් එඩිෂන් යටතේ මගේ ඇප් එක තියෙන්නේ. මම පහලට ආව මෙතන සෙටින් ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ සෙටින් ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් එන්නේ. මේකේ තියෙනවා අපිට එක්ස්ටර්නල් ෆොන්ට් හෝල්ඩර් කියලා ඔප්ෂන් එකක්. ඉතින් මෙන්න මේක යටතේ තමයි අපි අදාළ කරන ෆොන්ට් ඇඩ් කරගන්නේ. මම දැනට මෙතන ඔයගලන්ට ෆොන්ට් ඩවුන්ලෝඩ් කරගන්න මෙනම් ෆයිල් එකක් දාලා තිනවා. ඔයගලන්ට ඒක ගන්නත් පුළුවන්. නැත්නම් ඔයගලන්ට ඉන්ටර්නෙට් එකේ FM Abaya කියන ෆෝල්ඩර් එක FM Abaya කියන ෆොන්ට් එක උනා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ තිනවාම ඩවුන්ලෝඩ් කරගත්තු FM Abaya ෆොන්ට් ෆෝල්ඩර් එක. ඒක යටතේ FM Abaya ෆොන්ට් එක තිනවා. මම ඒක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම නැවත මෙතනින් බැක් වෙලා මගේ ෆොන්ට් යටතට ආවට පස්සේ මෙතන තියෙනවා FM Abaya ඉන්ස්ටෝල් වෙලා. ඉතින් මම මෙතන FM Abaya ෆොන්ට් එක යූස් කරන්නේ. දැන් මෙතන මට ෆොන්ට් සයිස් එක ඕන හදාගන්න පුළුවන් පොයින්ට් කීයද කියලා. ඊට පස්සේ සරල විදියට මෙතනින් මම මේ විදියට ටයිප් කරගෙන යනවා. ඒ වගේ මට මේක zoom කරගන්න අවශ්‍ය වුණා zoom කරගන්න වගේම මේ ඔප්ෂන් ටික පාවිච්චි කරන්න පුළුවන්. මම හෙලකුරු ඇප් එක පාවිච්චි කරන නිසා මට ට පස්සේ සයිස් කියන ඔප්ෂන් එක තියෙන එතනින් A3, A4, A5 මේ විදියට ඔගොල් කැමති සයිස්සයකින් ඔගලගේ පේජ් එක සයිස් එක රිසයිස් කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික තමයි පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ. දැන් පහසුවෙන් ඔගලන්ට FM ෆොන්ට් භාවිතා කරලා ඔගලගේ assignment එක හදාගන්න පුළුවන්.
thank you guys feed එක බැලුවට. දැන් ඕගලන්ට ඉච්ච ලොකුම ගැටලු කිහිපේ මම විසඳලා දුන්නා. එහෙනම් වෙනදා වගේම අපි වීඩියෝ එක දෙන අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තාම channel එක subscribe කරේ නැත්නම් පහල තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම මොනවා හරි මේ පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒවා මේ link වල මොනවා හරි ගැටලුවක් තියෙනවා පහල comment section එකේ අනිවාර්යෙන් comment කරලා තියන්න. ඕගලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද ඕගලන්ට මම ගෙනාවේ. මොකද මේ දවස්වල ගොඩක් අය තියෙන ගැටලුවක් ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් මීට පස්සේ කරදර වෙන්න දෙයක් නැහැ. කම්පියුටර් හොයන්න අවශ්‍ය නැහැ. ස්මාර්ට් ෆෝන් එක හරහාම ඕගලන් assignment එක create කරලා PDF එකක දැසේ උකලේ වගේම ඕගොල්ලන්ගේ LMS එකට එහෙම නැත්නම් email එකක් කරා මේ ඕනම ක්‍රමයකට ওই PDF ෆයිල් එක යවන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.